අපි මේ ලංකාවේ තියෙන අධ්‍යාපන අවස්ථාවල් ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි අපස සාමාන්‍ය පෙළ එහෙම නැත්නම් ඊට පස්සේ අපස උසස් පෙළ කරලා යම් අපස සාමාන්‍ය පෙළෙන් පස්සේ අපස උසස් පෙළ කරන්න කොටසක් ඉස්සරහට යනවා උසස් පෙළ විභාගය කරලා ඉවරයින් පස්සේ අපේ සම්ප්‍රදායික ක්‍රමයට එයින් ඉතාම සීමිත පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවා. එතනින් පස්සේ තවත් කොටසක් කල්පනා කරනවා ඉගෙන ගන්න තව මොනවද කියලා. සාමාන්‍ය පෙළින් ඉතුරු වෙන කට්ටියක් හිතනවා ඊළඟට මම මොනවද කරන්න කියලා. සාමාන්‍ය පෙළ පාස් වෙන අය හිතනවා මම ඇඩ්වාන්ස් ලෙවල් වලට මොනවද කරන්න ඕන කියලා. මේ ඔක්කොම තීරණය කරන මං හිතන්නේ ප්‍රධාන සාධකය වෙන්න ඕන තමන් අනාගතේ වෙන්න බලාපොරොත්තු වෙන්නේ කවුද කියන එක. මෙතනදී මම අදහස් කරන්නේ ඇත්තටම යම්කිසි වෘත්තියක් ගැන හිතනා වගේම තමන්ගේ අනාගතේ තමන් දකින්න කැමති කෙනාව අපිට පොඩි කාලේ දකින්න පුළුවන් වෙන්න ඕන. වයස අවුරුදු 15ක් 16ක් වෙනකොට තමන්ගේ ඇතුලේ ඉන්න කෙනා හරියට අඳුනගෙන මම ජීවිතේ සතුටු වෙන්නේ මෙන්න මේ වගේ දේවල් කරොත් කියන අවබෝධය තමන් ලබා ගන්න ඕන. ඒකට තමන්ගේ වැඩිහිටියන්ට ගුරුවරුන්ට එහෙම නැත්නම් තමන්ගේ හිතවතුන්ට කතා කරලා රැකියාවල් කරන අයට කතා කරලා ඒ වගේ අය එක්ක හොඳ සම්බන්ධයක් තියාගත්තාම අපිට ඒ දේවල් දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම කල්පනා කරනවා මමත් මේ වගේ කෙනෙක්ද වෙන්නේ මේ වගේ කෙනෙක් වුණොත් මම සතුටු වෙනවාද කියලා. ඕක තමයි මම හිතන්නේ මූලිකම දේ වෙන්නේ.